sentirlo. Subha dawasak adahari lassana dawasak putalage asama vishaya ganithaya ausar kiyan athosan bala putalage asama vishaya mokadda ganithaya ena puthe aadarinee duwe puthe ada api lassana kathawak lassana gamanak yanna hadanne ada aluth paper ekata muna denna hadanne den enna enna api diunu wela අපි මෙච්චර කල් කරේ පළවෙනි වාර විභාග papers අපි දැන් දිනු වෙලා ටිකෙන් ටික දැන් දෙවෙනි වාර papers වලට දැන් ටිකෙන් ටික අපි ලඟ වෙලා තියෙනවා ඕම ඕම ගිහිල්ලා ඊට පස්සේ තුන්වෙනි වාර ඉවර කරාම 6 වසර ඉවරයි ඊළඟට 7 වසර හරිනේ right කෝ බලන්න මගේ චන්ඩියෝ ටික දෙමව්පියෝ ළඟ ඉන්න බව කැමරා ඔන් කරලා පෙන්වන්න ඕන ආදරණීය දුවේ පුතේ ඔබ මේ පේපරේ කළා නැත්තම් පේපරේ කරේ නැත්තම් දැන් ඉඳලා වැඩක් නැහැ. ඒ කියන්නේ මගේ පන්තියෙන් සම්බන්ධ වෙලා වැඩක් නැහැ. පන්තියට සම්බන්ධ වෙලා වැඩක් නැහැ. හරියටම පේපරේ මව හෝ පියා ඉදිරියේ කර කෙනෙක්ට විතරයි මේක වටින්නේ. ඊළඟ කාරණේ දෙමව්පියන්ට මම වචනයක් කියනවා. ආදරණීය දෙමව්පියනි ඔබ තමයි මගේ හයිය. ඔබ තමයි උදයන්ග සර්ගේ විශ්වාසය. ඒ නිසා කිසිම ලෙසකින්වත් දරුවා තනියෙන් පේපර් ක්ලාස් එකට වාඩි කරවන්න එපා. මොකද හේතුව ඔය දරුවා මගේ ළඟ හිටියේ නම් මම අධීක්ෂණය යටතේ මං සියලුම වැඩසටහන කරනවා. හැබැයි දැන් ඔය දරුවා මට අතට අහු වෙන්නේ නැහැ. මෙහෙම මේ කැමරා එකකින් බැලුවා කියලා. කැමරා එකකින් රූප රාමුවක් දැක්ක කියලා දරුවා මට අහු වෙන්නේ නැහැ. ඒ නිසා ආදරණීය දෙමව්පියනි අනිවාර්යයෙන්ම ඔබ ළඟ සිටිය යුතුයි. හරිනේ ඒ වගේම පේපරේ බලන්න ඕන අම්මා හෝ තාත්තා. මගේ පුතාලා වෙනම පොතක් තියාගෙන උදයන්ග සර්ගේ කටින් කියවෙන වැදගත් කාරණා තියෙනවා. ආන්නේ ටික මගේ පුතාලා ලියාගන්න. පුතාලට පේපර් බලන්න වෙලාවක් නැහැ. මොකද සර් ගොඩාක් කාරණා පේපරේට පරිබාහිරව එන ගොඩක් කාරණා ගොඩක් කියලා දෙන්න. කොහොම බලන්න මම යාළු ටික පොඩ්ඩක් බලන්න. රන්දිනුගේ අක්ක ඉන්නවා. එයා මගේ ගෝලයානේ. එයා හරි. සනුල්ලාගේ අම්මා ඉන්නවා. ඊළඟට චනුදිලේ අම්මා ඉන්නවා. නිසිනිලේ අම්මා ඉන්නවා. සවින්දිගේ අම්මා ඉන්නවා. හන්සි හරි පුතේ. හරිඳු අම්මා ඉන්නවද අයියද ඉන්නේ? අපේ හරිඳුව කො බලන්න හසරැල් හසරැල් ඉන්නවද කො බලමු පසන් හරි පුතේ දෙව්ලි දෙවිඳු ඊළඟට දනුෂ දෙව්ක මම බලන්නේ දෙමව්පියෝ නැති කට්ටිය චුට්ටක් පේන්නේ නැති කට්ටිය ඔමේෂගේ දෙමව්පියෝ පේන්නේ නැහැ ඔමේෂගේ කවුරුවත් පේන්නේ නැහැ හසරැල් හසරල්ගේ අපි ඉන්නෝනේ හරි අමායා කවුරුවත් නැහැ අම්මා තාත්තා නැහැ චුට්ටක් බලන්න පුතේ කාට හරි එන්න කියන්න ටක් ගාලා පේන තැනකට එන්න කියලා මුණසිංහ තාත්තා ඉන්නවා අපේ මුණසිංහ කොල්ලා කො බලන්න ජනින්දුලේ අම්මා ඉන්නවා ඉන්දිකයගේ දෝනි ඉන්නවා ඊළඟට තුෂිනි හරි තුෂිනි හරි චමිඳු හරි අමාශ අමාශ කවුද ඉන්නේ ළඟ සෙලිනි සයිනි හරි පුතේ කලින්දු පිනාරා කවුද ඉන්නේ මෙතන විදර්ශන හරි හොඳයි ඇත්තටම දෙමාපියෝ ගොඩ දෙනෙක් ළඟ ඉන්නවා මාර සතුටේ සියලු දෙනාගේම නම් කියන්න බැරි වුණාට සමාවෙන්න
වැඩසටහන යනකොට අතරින් පතර නම් කියවේවි. හරි තරහ වෙන්න එපා. හරි. සර් මාව ඔක්කොගෙම නම් කියවන්න කිව්වොත් අද දැන් ළමයි බර ගානක් ඉන්නවා. ඔක්කොගෙම නම් කියවන්න කිව්වොත් අද මට වෙන වෙලාවක් නැති වෙනවා. හරි පුතේ. ගන්න පේපර් එක මං කරන්න අතට. අද උදයන්ග සර්ගේ ටාගට් එක කොහොම හරි කෙටි පේපරේ ප්‍රශ්න 20 නියමිතව කියලා දෙන්න. අද චුට්ටක් වේලාසනින් පන්ති ඉවර වෙන්නත් පුළුවන්. මොකද අද තියෙන කෙටි පේපරේනේ. ඔයාලා ආසම පේපරේ. ඒ වුණාට පැටියෝ කෙටි පේපරෙන් අපිට ලකුණු කීයක් එනවද? ආ කෙටි පේපරෙන් ලකුණු 40ක් පුතේ. 100ෙන් 40ක්. ඒ නිසා අපි කෙටි පේපරේ ආස වගේම හරියට හදන්න ඕන. එතකොට සර් කෙටි පේපරේ අමාරුද? අපෝ නැහැ. මාරම ලේසි. ඔබ මගේ මේ පේපර් ක්ලාස් එකට සම්බන්ධ වුණාට පස්සේ දවසින් දවස ලකුණු වැඩි වෙනෝනේ. ඒ කියන්නේ පුතේ ඔළුවේ ඔළුව හිතන්නකෝ කලයක් කියලා. අන්නසේ අපේ ඔළුව කලයකට සමාන කරා. කලේ හදන්නේ මැටි වලින් නේ සර්. නෑ නෑ. එහෙම හිතන්න එපා. ඔළුව මොලේ කලයක් නම් චුට්ට 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 එකතු වෙනවා පුතේ. එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා කිසියම් හෝ දවසකදී පුතාලට ඔය පොතේ ලියන්න කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. සියල්ල ඔබ දන්නෝ. අන්නේ දවස එනකම් උදයන්ග සර් මේ වැඩසටහන නවත්තන්නේ නැහැ. පැහැදිලිද? චුට්ට 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 දැන් ඔය පොතේ ලියනවනේ. පොතේ ලියන්නේ Tamanට බැරි දේවල්නේ. අන්නේ විදියට ලියලා ලියලා ලියන්න දෙයක් නැති වෙනෝනි. අන්නේ වෙලා වෙනකන් උදයන්ග සර් මේ වැඩසටහන දියත් කරන්න. එතකොට පුතේ ඔයාගේ මනසයි මගේ මනසයි සමාන. ඒ කියන්නේ පේපරේ අනිවාර්යයෙන්ම 100න් 100යි 99යි ඒ විදියට තමයි යන්නේ. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ බලමු. දී ඇති වෘතයේ මත x less ලක්ෂයක් ලකුණු කරන්න වෘතයේ මත. පුතේ මං චුට්ටක් තියරිය කියලා දෙන්නම්. පාලින් දෙය චුට්ටක් බලා ගන්න. වෘතයක් මගින් පුතේ අවකාශය පෙදෙස් තුනකට බෙදෙනවා. පොඩක් අහගෙන ඉන්න. මේ දන්නේ නැති දේවල් මගේ පුතාලා ලියා ගන්න. අම්මලට මේක බලන්න දෙන්න. අහගෙන ඉන්න. වෘතයක් මගින් අවකාශය පෙදෙස් තුනකට බෙදෙනවා. මෙන්න මේ අවකාශයට කියන්නේ පුතේ ප්‍රදේශයට කියන්නේ වෘතය තුල ප්‍රදේශය. තුල ඊළඟට පුතේ ඉර උඩ තියෙන ඕනේ ප්‍රදේශයක්. අන්නේ ප්‍රදේශයට කියන්නේ මත. මත ප්‍රදේශය. වෘතය මත. ඊට පස්සේ එළිය තියෙනවනේ මේ ප්‍රදේශේ. අන්න එකට කියන්නේ පිටත. අන්න බලන්නකෝ. හොඳට මතක තියාගන්න චූටි පුතේ. වෘතයක් මගින් අවකාශය පෙදෙස් තුනකට බෙදෙනවා. තුල මත පිටත. එහෙනම් බලන්න මගේ රත්තරම් පුතේ ඔතන කියලා තියෙන්නේ වෘතය මතද තුලද පිටතද? මතනේව. එහෙනම් පුතේ උත්තරේ ඔබේ දරුවා බලන්න උත්තරේ ගහලා තියෙන්නේ මෙන්න මේ විදියට. ඉර උඩ පිටක් තියලා x කියලා ලකුණු කළා තියෙනවනะ ඔබේ දරුවා අති දක්ෂයේ. අත උසන්න බලන්න ඒ කාපු කාන්නේ. ආන්න බලන්නකෝ. සුපිරි. පුතාලා කැමති නම් අමතර දැනුමට දෙයක් දෙන්නද? චූටි මැනික. ඔන්න අමතර දැනුමට. ඔව ලියා ගන්න මේ. උදයන්ග සර් සාමාන්‍ය පේපරේට අමතරව ගොඩක් දේවල් දෙනවා. අන්න ඒක ලියා ගන්න. හොඳට බලා ගන්න. පුතේ වෘතයක් මගින් නෙවෙයි ඕනෑම සංවෘත රූපයක් මගින්. මේව පුතාලට ඉස්සරහට ඕන වෙනවා. ඒ කියන්නේ පැටියෝ මෙන්න මේ වගේ රූපයක් ඇන්දත් අවකාශයේ පෙදෙස් තුනකට බෙදෙනවා. තුල මත පිටත. ආන්න ඒව හරි වැදගත්. සංවෘත රූපයක් නා. හැබැයි දෝනි මතක තියාගන්න
විවෘත රූපයක් නම් සුදුනෝනා විවෘත රූපයක් නම් මේකතන පෙදෙස් තුනකට බෙදෙනවද කොහොමද පුතේ තුල මත වෙන් කරගන්න බැහැනිව ඇයි මෙතන ඕපන් නේ විවෘතයි ඇතුළෙද පිටද මතද කියලා වෙන් කරගන්න බැහැ පුතේ අන්නේ ඔළුවේ තියාගන්න සංගෘත රූපයක් මගින් අවකාශයේ පෙදෙස් තුනකට බෙදෙනවා මොනවාද තුල මත පිටත කාට හරි බනින්න වගේ නම් ෂෝක් පුතේ දැන් තද වුණාම පුතාලා නරක වචන කියන්නේ නැහනේ පුතාලා හොඳ ළමයිනේ නේ නරක වචන දන්නේම නැහනේ හරිද නරක වචන හතයිනේ තියෙන්නේ පුතේ අපේ භාෂාවේ ඒව කියන්නේ නැහැ අපි අහගෙන ඉන්න පුතේ තද වුණු වෙලාවට ඔන්නෝකින් බනින්න මේ තුල මත පිටත තුල මත පිටත එන්නේ පවුවට ආන්න බලන්න අන්නේ වගේ පුතේ එදිනෙදා ජීවිතේ මෙව යොදාන්න අර සමහරක් වෙලාවට මං 11 වසරේ අයියලා අක්කලට උගන්වනවා පුතාලට මේ අපේ රන්දිනුල අක්කට එහෙම මතක් වෙයි 11 වසරේ ළමයින්ට තියෙනවා සක බක සබ කියලා අනුපාත තුන ත්‍රිකෝණමිතිය ඕක මතක තියාගන්න උදයන්ග සර් කියන්නේ මෙහෙමයි සර්ගේ කකුල බල්ලා කාලා සර් බය වෙලා අන්න බලන්න සර්ගේ කකුල බල්ලා කාලා සර් බය වෙලා අන්න බලන්න ඉතින් කවදාවත් අමතක වෙන්නේ නැහැ නේ පුතේ අන්න ඒ වගේ මොකක් හරි දෙයක් හදාගන්න හරි ඊළඟ එකට පැටිය 3 මිලියන 1000 ඉලක්කමින් ලියන්න ඔන්න පුතේ 3 මිලියන 1000 සුදුනෝනා මෙතෙන්දි උදයන්ග සර් කපටිකමක් කියලා දෙන්න හදයි හොඳට බලාගෙන ඉන්න පුතාලා දන්නව නේද අපේ සිලබස් එකේ කලාප වර්ග 4ක් තියෙනවනේව කියන්න බලන්න කලාප වර්ග 4ේ නම ඒකක කලාපය දහස් කලාපය මිලියන කලාපය බිලියන කලාපය පුතාලා දැනගෙන ඉන්න ඕන අපේ සිලබස් එකේ සංඛ්‍යා කලාප 4ක් උගන්වනවා 4 තමයි ඒකක කලාපය දහස් කලාපය මිලියන කලාපය බිලියන කලාපය හරි දැන් ඔන්න බලන්න උදයන්ග සර් තර්ක කරන විදිය සුදුනෝනා 3 මිලියන ඔන්න බලන්න සුදු බලාගෙන මං දැන් බිලියන ගාවට යනවා ගිහලා අහනවා මේ ඔයා ගාවද මිලියන 3 තියෙන්නේ ඊට පස්සේ බයිනෝ පිස්සුද මගේ ගාව කොහෙද මිලියන ආ සෝරි සෝරි සමා වෙන්න එයා ඕනේ නැහැ අනේ දැක්කනේ බැනලා එලෙව්වා 3 මිලියන කියන්නේ පුතේ මිලියන වල 3යි නේව එහෙනම් මෙතෙන්ට 3 දාන්න ඊළඟට පුතේ 1000 කියන්නේ දහස් වල 1යි හැබැයි පැටියෝ 1 දාන්න බැහැ නේව බෑංගිරික ගහන්න මං අහනෝ ඇයි අඬන්නේ කියලා හොඳටම අඬනෝ ඊට පස්සේ කියනෝ සර් දන්නේ නැද්ද ඕනම කලාපයක ඉලක්කම් 3 බැගින් තියෙන්න ඕන නැත්තම් මට පාළුයි සර් ආහා පොඩ්ඩක් ඉන්න 1000 නම් ඉස්සරහට බින්දු දෙකක් දාන්න ඕන බලන්න ඔබේ දරුවා ඉස්සරහට බින්දු දෙකක් දාලා නැත්තම් සම්පූර්ණ වැරදි 1000 එච්චර 1000 එහෙනම් ඔතකොට පුතේ ඒකක කලාපේ මොනවද දාන්නේ ඒක කලාපෙට මුකුත් නොදා ඉන්නෝ. එහෙම බෑ. ඒකක කලාපෙ කියවෙන්නේ නැත්තම් එතෙන්ට බින්දු 3ක් දාන්න. ආදරණීය දුවේ පුතේ 3 මිලියන 1000 ලියන්නේ ඔහොමයි. අත උසන්න මේක ආපු කාණ්ඩේ. දරුවෙක් අහලා තියෙනෝ සර් මෙතනත් ඉස්සරහට බින්දු දෙකක් දාගත්තට කමක් නැද්ද?
කමක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. දැම්මත් එකයි නැතත් එකයි. ආදරණීය දුවේ පුතේ දෙමාපියනි මේ විදියට ඔබේ දරුවා ලියලා තියෙනවා නම් ඔහු සැබෑ දක්ෂී. හරි. දැන් මං ගානක් දෙන්න. ඔයාලගේ අම්මලා තාත්තලට පේන්න වැඩ පෙන්නන්න අවස්ථාව. හරි. මන් දෙන ගාන තාල් ගාල ලියන්න ඕන. ලියන්න. ලියන්න. 8 බිලියන 33. එච්චරයි. 8 බිලියන 33. අම්මට තාත්තට පේන්න වැඩ පෙන්නන්න අවස්ථාව. 8 බිලියන 33යි. අට බිලියන 33යි. අට බිලියන 33යි. අට මිලියන නෙවෙයි. අට බිලියන. බීබී. බිම්බෝම්බ. අට බිලියන 33යි. බලමු. අට බිලියන 33යි. බලමු ඔබේ අම්මට තාත්තට පේන්න වැඩ පෙන්නන දරුවෙක්. ඔන්න බලන්න. 8 බිලියන. එහෙනම් බිලියන කලාපේ 8යි නේව. මිලියන ගැන කියවෙන්නේ නැහැ. කියවෙන්නේ නැතුණාට කමක් නැහැ. බිංදු තුනක් දාන්න ඕන. දහස් කලාපය ගැන කියවෙන්නේ නැහැ. බිංදු තුනක් දාන්න ඕන. ඒකක කලාපය ගැන කියවෙනවා 33යි. එහෙනම් පුතේ 33 විතරක් දාන්න බෑ. බිංදුව ඉස්සරහට දාන්න ඕන. අත උසන් අවංකව මේක ආවනම් ඔබ සැබෑ දක්ෂී. සුපිරියා. සුපිරි. 8 බිලියන 33යි. 8 බිලියන 33. හරි. ඊළඟට යන් අපි තුන්වෙනි ගාන. 6025 ගණකරාමු ඉදිරිපත් කරා. අන බලන්න පුතේ. 6025 පුතේ ඉස්සෙල්ලම මෙතන පුතේ ස්ථාන 4යි නේව. මගේ පුතාල කොටු 4ක් ඇඳ ගන්න ඕන. ඕකේ වෙන් කළා දීලා නැහැ කොටු 4. ඊට පස්සේ පුතේ කොටු මැදින් කණු ඉඳන්න ඕන. ඝනකරාමුවේ ස්වරූප. සමහර ළමයි උදයන්ග සර් පේපර් බලද්දි දැකලා තියෙනවා මෙන්න මේ විදියට කණුව දානවා. සුදුනවන බලන් ඉන්න. මෙන්න මේ විදියට කණුව දානවා. එතකොට මට හිතා ගන්න බෑ මේ කණුව මේ ස්ථානේද මේ ස්ථානේද කියලා. බලා ගන්න බැරි වෙනවනේ. ආන්න පුතේ. ඒ නිසා කණුව ඉඳන්න ඕන මැදි. හරිද? හරි. ඊළඟට පුතේ මේ එක ස්ථානේ 10 ස්ථානේ 10 ස්ථානේ 10 ස්ථාන. එහෙනම් මේක ලියන්න ඕන. 1 ඒවා 10 ඒවා. බලන්න ඔබේ දරුව මේව ලියලා තියනවද කියලා. මේ ඒවා කියන එක නැති වුණක් කමක් නැහැ. 100 ලියලා තියනවා නම් ඒ ඇති. 1 ඒවා 10 ඒවා 100 ඒවා 10 ඒවා. දැන් බෝල අඳින්න හදන්න. පළවෙනි එකට බෝල 6යි. බෝල එක වගේ වෙන්න ඕන. එකට ඇලිලා තියෙන්න ඕන. බෝල පාට කරලා තියෙන්න ඕන. බෝල පාට කරනකොට සමහරු කරන්නේ පැන්සලේ කෙල ගාලා තදට පාට කරනවා. එතකොට එහා පැත්තත් මතු වෙනවා. ඒ වගේ වැඩ කරන්නේ නැහැ. හරිනේ? ආ. හරිනේ? ලස්සන පුතේ චූටි ඉරි කෑලි ටිකක් ගැහුවා නම් ඒ ඇති. ඊළඟට පුතේ සිය ස්ථානේ බිඳුව නෙව. සමහර ළමයි පුතේ මෙන්න මේ බෝලේ ගෙනල්ලා මේක ඇතුළට දානෝ. මේ බෝලේ ගෙනල්ලා මේක ඇතුළට දානෝ. අත උසන්නේ එහෙම දාපු කෙනෙක් ඉන්නවනේ.
බලන්න පුතේ මෙන්න මේ හරි මොනව හරි ඝන මොකක් හරි දැනෙනවද කියලා මෙන්න මේ දෙපැත්තේ ආන්න පුතේ මෙතන කියන්නේ මුකුත් නැහැ කියලා එහෙනම් ඒකට මුකුත් දාන්නේ නැහැ මෙතන දෙකනේ එහෙනම් මෙතෙන්ට බෝල දෙකයි මෙතෙන්ට බෝල පහයි අත උසන්න 100ට 100ක් නිවැරදින ඔබ සැබෑ දක්ෂයේ කොහොම හරි කමන්නෑ පුතේ මෙතන 1යි 10යි 100යි 1000යි තියෙනවා නම් ඇති ඒව කියන ඒවා ලියන්න ලිව්වේ නෑ කියලා ලකුණු කපන්නේ හරි බලන්න ගණක රාමුවක සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීමත් ලොකු හැකියාවක් ලොකු හැකියාවක් ඊළඟට පුතේ හතරවෙනි ගාන 221 මම යටට ලියා ගන්න එකතු කරන්නනේ 422 ඊළඟට 15 එකතු කරමු දැන් බලන්නේ පූර්ණ සංඛ්‍යා එකතු කරන්න පුළුවන්ද කියලා හරි බලන්න 8යි 5යි 6යි අත උසන්න 658 ආපු දඩු ලකුණු දෙකක් දෙන්න සැබෑ දක්ෂයේ ආදරණීය දුවේ පුතේ ඔයාලා ඔය අත උස්සපු සංකේතය පහලට දාන්න lower hand කරන්න ඒ කියන්නේ පුතාලා පේන්නේ නැහැ මට දැන් ඒ හින්දා right ඒ සංකේතය නැති කරන්න right okay ඊළඟ එක පුතේ පස්වෙනි ප්‍රශ්නේ ආරෝහණ පිළිවෙලට ලියන්න ඍණ 1 4 ආරෝහණ පිළිවෙලට බලාගෙන ඍණ 1 4 බිඳුව ඍණ 5 ධන 2 සුදුමැණික විනාඩියක් දෙ අපිට කියනවා ආරෝහණ පිළිවෙලට පුතේ මතකද උදයන්ග සර් කිව්වා මේකට කපටි ක්‍රමයක් අත උසන්න එක මතක කට්ටි ඔයාලට විභාගෙට ආරෝහණ අවරෝහණ විදියට ලියන්න කිව්වොත් උදයන්ග සර් කිව්වා කපටි ක්‍රමයක් ඒක මතක කාණ්ඩේ මට සංකේතයක් දෙන්න බලන්න ලිතුලිදුවේ තනියෙන් දින්නේ පුතා ආයින්නෝ හරි මට කියන්න පුතේ ලිතුලි කියන්න උද්‍යංග සර් කට කැඩෙනකම් කියලා ඇති ආරෝහණ අවරෝහණ හොයන්න කෙටි ක්‍රමයක් කපටි ක්‍රමයක් සර් කියලා දුන්නා මොකද කරන්නේ පුතේ සංඛ්‍යා රේඛාවක ලකුණු කරගන්න ඔන්න බලන්න ඍණ 5 ඍණ 4 ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව 1 2 3 4 ඔය විදියට පුතේ සංඛ්‍යා රේඛාවක් ඇඳගෙන ඒ සංඛ්‍යා රේඛාවේ ඔය ටික ලකුණු කරන්න ඍණ 1 ධන 4 බිඳුව ඍණ 5 ධන 2 ආන බලන්න පුතේ දැන් බලන්න ප්‍රශ්නේ විසඳිලා ඉවරයි මතක තියාගන්න චූටි දෝනි සංඛ්‍යා රේඛාවක වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට යනවනම් වම් පැත්තේ සිට දකුණු පැත්තට ආරෝහණ පටිපාටිය එතකොට පුතේ සංඛ්‍යා රේඛාවක දකුණු පැත්තේ සිට වම් පැත්තට එනවනම් දකුණු පැත්තේ සිට වම් පැත්තට යනවනම්
ඒවට කියන්නේ අවරෝහණ අවරෝහණ පටිපාටි හරිද එහෙනම් පුතේ මතක තියාගන්න පැටියෝ කරන්න තියෙන්නේ අපෙන් අහන්නේ ආරෝහණනේ ආරෝහණනේ දහන්නේ ඔව් ඔව් එහෙනම් පුතේ මේ ටික ලියන්න පිළිවෙත් ඉස්සෙල්ල මීනේ ඍණ පහ ඊට වැඩි ඍණ එක ඊට වැඩි බිඳුව ඊට වැඩි දෙක ඊට වැඩි හතර ආ ආදරණීය දෙමාපියනි අසමානතා ලකුණ නොදා කමා ලකුණ යොදලා තිබුණත් දරුවට ලකුණු දෙන්න සමහර ළමයි මෙන්න මෙහෙම ලියලා ඇති ඒ කට්ටියන්ට ලකුණු දෙන්න පවුනේ ඒ කට්ටියන්ගේ දර්ශනය හරි අසරල් ඉන්නවනම් මට මේක හරිනම් අත උස්සන්න බලන්න ඔව් කියලා දාන්න බලන්න හදිස්සියෙන් හරි අපෙන් ඇහුවොත් පුතේ අවරෝහණ පිළිවෙල චුට්ටෝනි අපෙන් ඇහුවොත් අවරෝහණ පිළිවෙල ලියන්න බලන්න හා ලියන්න බලන්න අවරෝහණ පිළිවෙල ලිව්වොත් මොකද කරන්නේ කොහොමද ගන්නෙ ලියන්න බලන්න අම්මලට පේන්නත් එක්ක එතකොට අම්මලට සතුටු හිතේ පුතේ ආ මේ දරුවා නම් ඇත්තටම තනියෙන් වැඩ කරන දරුවෙක් ඉක්මන් කරා හරි අවරෝහණ ලියන්න බලන්න පුතේ සුදුනෝනා අවරෝහණ ලියන්න බලන්න ඔව් අවරෝහණ කියන්නේ පුතේ ඕකේ අනිත් පැත්ත එහෙනම් ඉස්සෙල්ල ලියන්නේ හතර ඊළඟට දෙක ඊළඟට බිඳුව ඊළඟට ඍණ එක ඊළඟට ඍණ පහ ඍණ පහ ආන්න පුතේ තේරුණාද දැන් අත උස්සන්න පැටියෝ විභාගෙට සංඛ්‍යා 10ක් දුන්නා පූර්ණ සංඛ්‍යා 10ක් දුන්නත් ආරෝහණ අවරෝහණ ලියන්න පුළුවන් කියන කට්ටිය අත උස්සන්න. උද්‍යංග සර්ගේ පන්ති එනව නම් බැරි වෙන විදියක් නැහැ. දෙන්නද ගාන? පටල් ගාලා හදලා දෙනවද? සැරසේන් මෙන්න ඔබට ලැබෙන ගාන. බලමු. පන්ති කී දෙනෙක්? වේගෙම හදලා මට උත්තරේ දාන්න බලන්න. උත්තරේ චැට් එකට දාන්න. චැට් නෝනේ? දැන් උදයන්ක සර් ගානක් දෙන්න හදා බලමු පන්තියේ කී දෙනෙක් මට මේක හදලා දෙන්න ඕන පුතේ අවරෝහණ වලට ආරෝහණ නෙමෙයි චණ්ඩලතා අවරෝහණ වලට are you ready okay මෙන්න ගණන් ටික ලෑස්තිද right ඍණ තුන ධන හතර ඍණ පහ බිඳුව ඍණ දෙක ධන හය තව දෙන්න ධන එක ඕකේ ඔච්චරයි තග්ගාල පුතේ මේ ටික අවරෝහණ වලට හදලා දෙන්න හරි ලිතුලි නියමයි මේනක නියමයි අසින් නියමයි රයිට් නියමයි නියමයි සුපිරි එතකොට සමහර ළමයින්ට හිතෙන්න පුළුවන් මෙහෙම සර් මට පුළුවන් හිතින් ආරෝහණ අවරෝහණ හදන්න හැබැයි පැටියෝ මතක තියාගන්න
වරදින්න තියෙන සම්භාවිතාව වැඩි. ඉතින් හදනකොට වරදින්න පුළුවා. ඒකයි සර් කියන්නේ. රයිට්. දැන් ඇඳ ගන්නෝ සංඛ්‍යා රේඛාව. ඔන්න බලන්න චූටි මැනික. සංඛ්‍යා රේඛාවක් ඇඳ ගන්න. ඍණ 5, ඍණ 4, ඍණ 3, ඍණ 2, ඍණ 1. චූටි පැටවුන්ට වරදින්න ති ක්‍රමයක් තමයි උදයන්ග සර් කියලා දුන්නේ. ඍණ 3. හරි ලේසි පුතේ. ධන 4. ඉතින් උනත් කරන්න පුළුවන්. හැබැයි වරදින තින ඉඩ කඩ වැඩි. බිඳුවයි. ඍණ 2යි. ධන 6යි. ඔටෝ විසඳෙනවා. රයිට්. අපෙන් අහන්නේ අවරෝහණ නිසා මේ පැත්තෙන් නම් එනවා. අවරෝහණ. කියන්න අම් කියන්න අම්මා. අවරෝහණ. 6යි. ඊළඟට 4යි. ඊළඟට 1යි. ඊළඟට බිඳුවයි. ඊළඟට ඍණ 2යි. ඍණ 3යි. ඍණ 5යි. ඔක අසමානතා ලකුණු වලින් ලියනවා නම් ආන් එන්න අඩු වෙනවා. 4යි. 1යි. බිඳුවයි. ඍණ 2යි. ඍණ 3යි. ඍණ 5යි. සුපිරි. අවංකේ මතුසන මේක ආවන. නියම පැටියෝ. සුපිරියා. මරු. ඊළඟ ගාන. 6 වෙනි ගාන. 67ට වඩා අඩු සංඛ්‍යාවලින් ආසන්න 10ට වැටෙවු විට පිළිතුර 70. මේ සඳහා ඔබට ගත හැකි සංඛ්‍යා ලියන්න. 67ට 67නේ ඔ 67ට වඩා අඩු වෙන්න ඕන. හරි බලමු. හරි පුතේ. ඔන්න උදයන්ග සර් කෙටි ක්‍රමයක් කියලා දෙන්න හදන්න. බලාගෙන ඉන්න. අපිට කියනවා පුතේ 67ට වඩා අඩු සංඛ්‍යාවක් වෙන්නත් ඕනලු. 10ට වැටෙව්වට පස්සේ පිළිතුර 70 වෙන්නත් ඕනලු. එතකොට මගේ චූටි පුතාලා දන්නවා උදයන්ග සර් උගන්වලා තියෙනවා මෙන්න මෙහෙම රහසක්. බලාගන්න. කිසියම් සංඛ්‍යාවක් වැටෙව්වට පස්සේ 70 වෙනව නම් ඒකේ අඩුම සංඛ්‍යාව ගන්න පුළුවන් පුතේ මොකක් කළද 5ක් අඩු කළා එතකොට 65යි වැඩිම සංඛ්‍යාව ගන්න පුළුවන් පුතේ 4ක් එකතු කළා මේ ෂෝට් නෝට් එක ලියලා තියාගන්න මේක හරි වැදගත් කිසියම් සංඛ්‍යාවක් වැටෙව්වට පස්සේ 70 නම් අඩුම සංඛ්‍යාව වෙන්න ඕන 70න් 5ක් අඩු කරාම 65. වැඩිම සංඛ්‍යාව වෙන්න ඕන පුතේ 70ට 4ක් එකතු වුණාම 74යි. එහෙනම් පුතේ මේ මෙතන ඉඳලා 65 ඉඳලා 66 67 68 69 71 72 73 74 මෙතෙන්ට වෙනකම් මේ ඔක්කොම සංඛ්‍යා වැටෙව්වොත් එන්නේ කීයද ඒ 70 වැටියෝ මේව දැනගෙන ඉන්න හරිද කිසියම් සංඛ්‍යාවක් වැටෙව්වට පස්සේ 70 වෙනවා නා 65 ගන්නත් පුළුවන් 66 ගන්නත් පුළුවන් 67 68 69 කෝ 70 70 ගන්නත් පුළුවන්නේ 70 පුළුවන්. 70, 71, 72, 73, 74. එහෙනම් පුතේ අපිට කියන්නේ 67ට වඩා අඩු වෙන්න ඕනද? 67ට වඩා අඩු වෙන්න නම් එහෙනම් උත්තරේ එක්කෝ 66 වෙන්න ඕන. නැත්නම් 65 වෙන්න ඕන. එහෙනම් උත්තරේ 65 හෝ 66 වෙන්න ඕන. එහෙනම් ඔබේ උත්තරේ වෙන්න ඕන. තිබිය හැකි සංඛ්‍යා දෙකයි තියෙන්නේ එක්කෝ 65 නැත්නම් 66 අත උසන්නේ දෙකම ලියව කාණ්ඩෙන්න ඕන සුපිරි අද අපේ නිල් නේතු අමුතු නමකින් ඇවිල්ලා චමත්කා කියලා ඉක්මන් කරා
මේ ලියා ගන්න පුතේ මරු තැනකට ගියාම ලැජ්ජ වෙනවා පුතේ කිසියම් සංඛ්‍යාවක් වැටෙව්වට පස්සේ 70 වෙනව නා ඒ සංඛ්‍යාවේ අඩුමගේ තමයි 70න් 5ක් අඩු කරාම 65යි වැඩි මගේ 70ට 4ක් එකතු වුනාම 74යි හරි දැන් මම ප්‍රශ්නයක් දෙන්නද හරි මට පුළුවන් නම් මෙන්න මේක ලියලා දෙන්න ඒ කියන්නේ ඔයාට අනිවාර්යෙන් මේක ඔලුවට ගිහිල්ලා ලියන්න කිසියම් සංඛ්‍යාවක් වැටයු විට කිසියම් සංඛ්‍යාවක් වැටයු විට පිළිතුර 50යි කිසියම් සංඛ්‍යාවක් වැටයු විට පිළිතුර 50යි එසේනම් එම සංඛ්‍යාව විය හැකි අඩුම සංඛ්‍යාව සහ විශාලම සංඛ්‍යාව අඩුම හෝ වැඩිම සංඛ්‍යාව හොයන්න සංඛ්‍යාවක් වැටෙව්වට පස්සේ පිළිතුර 50යිලු එහෙනම් අඩුම සංඛ්‍යාව සහ වැඩිම සංඛ්‍යාව හොයන්න අඩුම සංඛ්‍යාව හා වැඩිම සංඛ්‍යාව හොයන්න අඩුම සංඛ්‍යාව හා වැඩිම සංඛ්‍යාව. එහෙනම් පැටියෝ ගන්න පුළුවා. ඔන්න බලන්න ආදරණීය දෙමාපියනි. ඔබේ දරුවා මේක අරගෙන තියෙනවා නම්, ඔහු අති දක්ෂයෙක්. අඩුම අගය සහ වැඩිම අගය. අඩුම අගය සහ වැඩිම අගය. අඩුම අගය ගන්න පුතේ 50න් 5ක් අඩු කළා නෙව. උත්තරේ 45යි. වැඩිම සංඛ්‍යාව 50ට 4ක් එකතු කළා නේද උත්තරේ 54යි අත උසන්න මේ දෙක ආව නම් ඔබ සැබෑ දක්ෂයෙක්ද සුපිරි මරු ඊළංගාන රයිට් ඊළංගාන නිවැරදි සම්බන්ධතාවයේ යටින් ඉරක් අඳින්න නිවැරදි සම්බන්ධතාවයේ යටින් ඉරක් අඳින්න සුදුනෝනා මට කියන්න අපේ සිලබස් එකේ කෝණ වර්ග කීයක් තියෙනවද 5යි 5යි හා අතින් පෙන්නමු ලෑස්ති වෙන අතින් පෙන්නන්න අත ගන්න ආ සුළු කෝණය පෙන්නන්න සුළු කෝණය ඍජු කෝණය මහා කෝණය සරල කෝණය පරාවර්ත කෝණය අත බිඳගෙන අත බිඳලා පරාවර්ත ආයිම පෙන්නමු චූටි ආ පෙන්නන්න සුළු කෝණය ඍජු කෝණය මහා කෝණය සරල කෝණය පරාවර්ත කෝණය රයිට් එහෙනම් අපි බලමු නිවැරදි සම්බන්ධතාවය සුළු කෝණයට වඩා පොඩිලු මහා කෝණය පට්ටපල් වැරදීනේ පළවෙනි එක ගන්න බෑ ඍජු කෝණයට වඩා පොඩිලු පරාවර්ත කෝණය එයා ගන්නත් බෑ ඍජු කෝණය සරල කෝණය මහා කෝණය හතර බලමු ඍජු කෝණය මහා කෝණය ඍජු කෝණයට වඩා මහා කෝණය වැඩි මහා කෝණයට වඩා සරල කෝණය වැඩි පරාවර්ත කෝණියට වැඩිය හරි ඔව් හතරවෙනි එක හරිනේ හතරවෙනි එක තමයි උත්තරේ ඇයි පුතේ මෙන්න ඍජු කෝණයට වඩා මහා කෝණය වැඩි ඊට වැඩිය සරල කෝණය වැඩි ඊට වැඩිය පරාවර්ත කෝණය වැඩි එහෙනම් උත්තරේ හතරවෙනි එක පුතා
තුන්වෙනි එක ගන්න බැරියයි සර්. ඇයි පුතේ? සෘජු කෝණ සුළු කෝණයට වඩා සෘජු කෝණය වැඩි. ඊට වඩා සරල කෝණය වැඩි. මහා කෝණය වැඩි. අන්න වැරද්ද. මහා කෝණයට වඩා සරල කෝණය වැඩි නේව. ඒ නිසා තුන්වෙනි එක ගන්න බෑ. ඒ හින්දා නිවැරදි උත්තරේ 4. අත උසන්නේ ඒකාපු කාණ්ඩ. ආ. පුතාලට මතක ඇති කෝණ පහ කියලා දෙන්න උදයන්ග සර් කතාවක් කියලා දුන්න මතකයි නේ. අර කොල්ලෙක් බයිසිකලයක් අරන් ගිහිල්ලා කට්ටියන්ට පේන වැඩ දාලා සරල කෝණි පෙන්නලා අත බින්දගෙන හිටියේ. ලස්සනට කියලා දීලා ඇති. හරි. ඊළඟට යන් 8 වෙනි ගානට 3න් 2ට තුල්‍ය භාගයක් ලියන්න. රයිට්. ඕකේ. 3න් 2ක 3න් 2කට තුල්‍ය භාගයක්. පැටියෝ. දන්නේති කට්ටිය ලියා ගන්න. තුල්‍ය භාග කියන්නේ ලියා ගන්න. තුල්‍ය භාග කියන්නේ මොනවද? හරය සහ ලවය එකිනෙකට වෙනස් වූද වටිනාකමින් සමාන වූද භාග තුල්‍ය භාග ලෙස හැඳින්වේ. හරය සහ ලවය එකිනෙකට වෙනස් වූද වටිනාකමින් සමාන වූද භාග තුල්‍ය භාග ලෙස හැඳින්වේ. වටිනාකමින් සමාන වූද භාග තුල්‍ය භාග ලෙස හැඳින්වේ. හරි. මාර අමාරුයි පුතා. තරහ වෙන්න එපා කිව්වට තුල්‍ය භාග ගොන්නගන්න මාරම අමාරුයි. මාරම අමාරුයි. ඔන්න බලන්න අමාරුව. ඒ විලි ලැජ්ජ. පුතේ කරන්න තියෙන්නේ උඩයි යටයි කැමති කෙනෙක්ගෙන් ගුණ කරා. පුතාලා කැමති තුනෙන් නා උඩයි යටයි තුනෙන් ගුණ කරා. තුන් වරක් තුන 9යි නේව. තුන් වරක් දෙක 6යි නේව. ඔන්න තුල්‍ය භාග. ලේසිද අමාරුද? අපෝ සර් අපි බය කරා. තව එකක් ගමු බලන්න. තව එකක් ගමු. අපෝ දෙන්න. ඕන තරම් පුළුවන්. තුනෙන් දෙක. පුතාලා කැමති කීයෙන් ගුණ කරන්නද? පහෙන්. ආ ඕකේ. උඩයි යටයි ගුණ කරන්න පහෙන්. එකම සංඛ්‍යාවකින් ගුණ කර ගමන් තුල්‍ය භාග බිහි වෙනවා. දෙවර පහ 10යි. තුන්වර පහ 15යි. ආන්න තව තුල්‍ය භාගයක්. මම පොඩි ප්‍රශ්නයක් අහන්නද? හිමාෂා. හිමාෂා මට කියන්න පුතේ. මේ විදියට තුල්‍ය භාග කොච්චර නිර්මාණය කරගන්න පුළුවන්ද? ඔව් පුතේ. ලෝකේ තියෙන ඉලක්කම් කොච්චරද? ඒ ගානට තුල්‍ය භාග නිර්මාණය කරගන්න පුළුවන්. අනන්තය. අම්මගේ ආදරේ වගේ. අම්මගේ ආදරේ කියලා නිම කරන්න පුළුවන්ද? බෑ, ඒක අනන්තයක්. එතකොට තාත්තගේ ආදරේ. ඒත් එහෙම තමයි. ඒ වගේ පුතේ ඕන තරම් පුතාලට තුල්‍ය භාග නිර්මාණය කරගන්න පුළුවන්. අත උසන්නේ ඒක තේරුණු කාණ්ඩේ. ඔව්, තුල්‍ය භාග නිර්මාණය කරන්නේ හරය සහ ලවය එකම සංඛ්‍යාවකින් ගුණ කළ. දෙකෙන් ගුණ කරත් කමක් නැහැ. තුනෙන් ගුණ කරත් කමක්. මොකෙන් ගුණ කරත් කමක්. හරිනේ. ඊළඟට කියනවා පුතේ, ආදරණීය දෙමව්පියෝ බලන්න, දරුවට මොකක් හරි සංඛ්‍යාවකින් ගුණ කළා නම් එයාට ලකුණු දෙන්න. 9 වෙනි ගාන. ශිෂ්‍යයෙකු උස 137 සෙන්ටිමීටර් වේ. මේ උස මීටර් වලින් ප්‍රකාශ කරා. ආ. නියමයි. හොඳට බලාගනි. පුතේ ශිෂ්‍යයෙක්ගේ උස සෙන්ටිමීටර් 137යි. උස සෙන්ටිමීටර් 137. අපිට කියනවා මේක මීටර් වලින් ප්‍රකාශ කරන්නලු. සාමාන්‍යයෙන් හිතලා ගන්නත් පුළුවන්. මට කියන්න මගේ පැටියෝ මීටරයකට සෙන්ටිමීටර් කීයද? ඔය තාත්තට හරි අම්මට හරි ඇහෙන කියන්න බල. මීටරයකට සෙන්ටිමීටර් 100යි නෙව. විලි ලැජ්ජයි පණ යනවා. මීටර් කෝදුවක් අරගෙන බලන්න.
मीटर एक सेंटीमीटर सी आई नेव एनम पुते मेतन बलान एक तुले सी ए पंगु की अक्तियन वद किया एक तुले सी ए पंगु अरे मन रहसा किया देना है बै तैन तैंग वाले गील किया वान बै अंधे ओए वागे गाना दुन्नो करानी में माय अन्न बला मीटर एक सेंटीमीटर सी आई नेव එතකොට පුතේ 100ට බිංදු 2යි නේව 100ට බිංදු 2යි නේ එහෙනම් පුතේ පස්ස පැත්තේ ඉඳලා දෙන්නේ අයින් කරලා තිත තියන්න උත්තරය 1.37 මීටර් අත උස්සන්න තේරුණු කට්ටිය ඔන්න ආයිමක් කියන හොඳට බලාගෙන මීටරයකට සෙන්ටිමීටර් 100යි නේව එතකොට පුතේ 100ට බිංදු 2යි නේ ඒ කියන්නේ ස්ථාන දෙකක් එහෙනම් පුතේ පිටිපැත්තේ ඉඳලා ස්ථාන දෙකක් වෙන් කළා දශම තිත තියන්න එතකොට පුතේ මීටර 1.37 හැබැයි මම මෙහෙම දෙයක් කියන්න ඕන ආදරණීය අම්මේ තාත්තේ මේක out of syllabus ඒ කියන්නේ මේ පේපරේ හදපු ගුරුවරයා දරුවට විෂය නිර්දේශයේ නැති පිට ටිකක් උගන්වලා තියෙනවා. පුළුවන් ද කියලා බලලා තියෙන නිකන්. මේක වැරදුනාට දරුවන්ට ටොක්වනින්න එපා. මොකද ඔබේ දරුවන්ට මේව නැහැ. ඔබේ දරුවන්ට මේව නැති නිසා ටොක්වනින්න එපා. පැහැදිලිද? තේරුම් නැති වුණාට ගණන් ගන්නත් එපා. පුතේ මතක තියාගන්න. CM බෙදෙනකොට මේක 137 CM බෙදන්න එපා. 137 CM බෙදුවා නම් උත්තර එනවා අන බලන්න කේටි ක්‍රමේ නැතුව මං ඇත්ත ක්‍රමේ කියලා දෙන්න පුතේ අපිට කියනවා දරුවෙක්ගේ උස සෙන්ටිමීටර 137 අපිට කියන එක මීටර කරන්න එතකොට පැටියෝ මීටරයකට සෙන්ටිමීටර 100යි නේම එහෙනම් බලන්න ඕන මේක ඇතුලේ 100ව කීයක් තියනවද කියලා ඒ කියන්නේ 137 CM බෙදන්නවා එතකොට CA එකයි 37යි දශම තිත අරගෙන බිංදුවයි 370ට ආයිමත් 3යි 7යි තේරුණාද එහෙම තමයි ඕක බිහි වුනේ ඕක සාමාන්‍යයෙන් 6 වසර දරුවෙට ඕව උගන්වන්නේ නැහැ හැබැයි පේපරේ හදපු ගුරුවරයා දාපු නිසා අපි චුට්ටක් හරම මතක තියාගන්න මේ මේ මතක තියාගන්න අයිම බලා ගන්න මීටරයකට සෙන්ටිමීටර් 100යි නේව 100ට බිංදු 2යි නේ ඒ කියන්නේ පුතේ දශම ස්ථාන පිටිපැත්තේ සිට දෙන්නේක් පන්නලා දශම තිත තියා එතකොට වැඩේ උත්තරේ එනවා පැහැදිලිද රයිට් හා දරුවෙක් දාලා තියෙනවා මෙහෙම मीटर एकाई सेंटीमीटर 37 मीटर एकाई सेंटीमीटर 37 गान बेरिद बैपुते मेक उत्तरे वैरदी ऐये उतने पहेदिली वकील अति है ना मीटर वालीं देन्ने के मीटर वालीं प्रकाश कराने के लिए कील अति है ये तो कट मीटर वितराई देन्ने पुलवा हरे यंग अपि දහවෙනි ගානට සමාන්තර රාශියේ සහ ත්‍රපීසියම අතර වෙනසක් ලියා දක්වා බුදු අම්මේ ඕනතරම් තියෙනවනේ ආ බලමු මං ඇඳලා පෙන්නන්න මෙන්න සමාන්තර රාශියේ පුතාලේ gedara කිරිබත් කපන්නේ මේ හැඩේට නේම සමාන්තර රාශියේ මෙන්න ත්‍රපීසියම ත්‍රපීසියම හැඩේට තමයි පුතාලා චිත්‍රන් දිනකොට गेवाल वाला वाहला आंदीन मेन्न समांतर राष्ट्रे मेन्न ट्रपीसियम पुते बलागिनी मैं देना तर वेनस कम किया द वेनस कमाक एकाई लिया नो एना पुते सम्मुख पादा तर परतरे ये समान है कोहिंगे हुआ परतरे समान मैं आगे पुते सम्मुख पाद
එක යුගලයක් මේ දෙන්න අතර විතරයි පරතරේ සමාන මෙයා අතර පරතරය සමාන නැහැ මෙයාට වඩා මෙයා දිගයිනේ හැබැයි පුතේ මෙයාගේ සම්මුඛ පාද අතර කොහෙට ගැහුවත් සම්මුඛ පාද යුගල් දෙකම අතර පරතරය මොකද වෙන්නේ සමාන වෙනවා එහෙනම් පුතේ පළවෙනි වෙනස්කම තමයි සමාන්තරාශ්‍රේ සම්මුඛ පාද යුගල් දෙකම අතර පරතර සමාන හැබැයි පුතේ ත්‍රපීසියමේ මොකද වෙන්නේ සම්මුඛ පාද යුගල් එකක් අතර විතරයි පරතර සමාන වෙන්නේ එකයි මෙයාගේ දෙකේම තියෙනු මෙයාගේ එකක විතරයි එකයි දෙවෙනි එක තමයි මේ පාදයේ දිගයි මේ පාදයේ දිගයි සමානයි සම්මුඛ පාද දිගින් සමානයි මේ පාදයේ දිගයි මේ පාදයේ දිගයි සමානයි හැබැයි පැටියෝ මේ එක්කෙනෙක්වත් එකිනෙකට සමාන වෙන්නේ නැහැ අන්න තව ලක්ෂණයක් සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමානයි විශාලත්වයෙන් සමානයි හැබැයි ත්‍රපීසියමක සම්මුඛ පාද විශාලත්වයෙන් සමාන නැහැ හරි ඔය වගේ දරුවට ගැළපෙන විදියෙන් ඔය දෙක හෝ ඔය දෙක තමයි තියෙන්නේ ගැළපෙන විදිය ලියලා තියෙනවා නම් ලකුණු දෙන්න ආදරණීය දෙමාපියනි මම මේ කියනකොට ලියාගන්න බැරි වුණා නම් අහන් ඉන්න තායක පාරක් කියලා දෙන්න සමාන්තරාශ්‍රේ සම්මුඛ පාද දිගින් සමාන හැබැයි ත්‍රපීසියමේ එහෙම එකක් නැහැ ඊළඟ එක සමාන්තරාශ්‍රේ සම්මුඛ පාද යුගල් දෙකම අතර පරතර සමාන හැබැයි මේකේ එක සම්මුඛ පාද යුගලයක් අතර විතරක් පරතර සමානයි අනිත් දෙකේ එහෙම වෙන්නේ නැහැ පැහැදිලිනේ ඊළඟට දරුවෙක් අහලා තියෙනවා සම්මුඛ ඕනද ඕන සම්මුඛ නැතුව කොහොම අඳුරගන්නේ සම්මුඛ කියන්නේ පැටියෝ මූණට මූණ මූණට මූණ අනිවාර්යෙන් සම්මුඛ කියන වචනේ තියෙනවා හරිනේ හරි ඊළඟට 0.43 භාගයක් ලෙස ලියන්න ඔන්න බලන්න බින්දුවයි දශම හතරයි තුන භාගයක් ලෙස ලියන්න පුතේ මතකද උදයන්ග සර් කියලා දුන්න රහස ඔන්න බලන්න රහස සුදුනෝනා මෙතන දශම ස්ථාන දෙකයි නේව මෙතන දශම ස්ථාන දෙකයි නේව එහෙනම් පැටියෝ අනිවාර්යෙන් යට තියෙන්න ඕන 100 නේව ඒ කොහොමද ගත්තේ සර් ඒ කියන්නේ මෙහෙම 100ට බින්දු දෙකයි නේ ඒ බින්දු දෙක මගින් තමයි පුතේ දශම ස්ථාන දෙකක් වෙන් වෙන්නේ ඒක පුතාලට ගැම්බුරින් සිද්ධාන්ත පන්තිදි කියලා දීලා තියෙනවා ආගෙනේ එහෙම ඕනේ නැහැ මතක තියාගන්න මෙහෙම දශම ස්ථාන දෙකක් නම් අනිවාර්යෙන් යට තියෙන්න ඕන 100 හදිස්සියෙන් හරි දශම ස්ථාන එකක් නම් යට තියෙන්න ඕන 10 බින්දු 1 හදිස්සියෙන් හරි යට තියෙන් හදිස්සියෙන් හරි මෙතන ඉලක්කම් 3ක් තිබුණා යට තියෙන්න ඕන බින්දු 3ක් 10 ඔය රටා මතක තියාගන්න ලියලා තියාගන්න හරි වැදගත් එතකොට පුතේ මෙතන දශම ස්ථාන 2යි නේ එහෙනම් පුතේ යට 100 උඩට එන්නේ 43 ඔන්න භාගෙ අත උස්සන්න 100ෙන් 43 ආවනะ ඔබේ දරුව සැබෑ දක්ෂේ ඔබේ දරුව සැබෑම දක්ෂේ ඔබේ දරුව සැබෑම දක්ෂේ සර්ට සිග්නල් නැහැලු සර්ට සිග්නල් තියෙන බොරු කියන්න එපා හොර ගෙඩියෝ ටික හරි රයිට් එහෙනම් මගේ පුතාලා මට කරලා දෙන්න මේක ලෑස්තිද මෙන්න ගාන
කළ වෙලාව ගියට කමන්නේ නැහැ. කළ දෙන්න. 0.87 මේක භාගයක් කළ දෙන්න. ඉක්මන් කරන්න. දැන් අර බැරි වුණු කාණ්ඩටත් දැන් පුළුවන්. ඒ රහස අඳුරගත්තනේ. උද්‍යංග සර් රහසක් කියලා දුන්නා. 0.87 භාගයක් කරන්න. කියද ඔබතේ මෙතන දශම ස්ථාන දෙකයි නේ එහෙනම් යට 1.2 100 උඩ 87 100න් 87 හරි ළඟට අනුයාත ප්‍රථමක සංඛ්‍යා දෙකක් ලියන්න අනුයාත කියන්නේ මොකද්ද පුතේ එක ළඟ තියෙන ප්‍රථමක සංඛ්‍යා දෙකක් හරි සතුටුයි එක ළඟ තියෙන ප්‍රථමක සංඛ්‍යා දෙකක් බලමුද චුට්ටක් හොයලා බලමු අපි නිකන් හොයලා බලමු 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 අපි බලමු පුතේ එක ප්‍රථමක නැහනේ එක ප්‍රථමකත් නැහැ මොන සිංහ සංයුතත් නැහැ පුතාලට කියලා දීලා තියෙනවා දෙක ප්‍රථමකයි ප්‍රථමකයි කියන්නේ වෙන මොකකින්වත් බෙදෙන්නේ නැහැ තුනත් ප්‍රථමකයි පහත් ප්‍රථමකයි හතත් ප්‍රථමකයි නවය නැහැ 11 ප්‍රථමකයි 13 ප්‍රථමකයි එතකොට පැටියෝ පුතාලට පේන්න ඕන එක ළඟ දෙන්නෙක් ඉන්නේ මේ දෙන්න නෙව අනුයාත ඔයාලගේ අල්ලපු ගෙදර අරස් කියන්නේ ඔයාලා අල්ලපු ගේ කියලා අල්ලපු ගෙදර කියන්නේ අනුයාතගේ එක ළඟ ගෙදර එහෙනම් පුතේ අනුයාත ප්‍රථමක සංඛ්‍යා දෙක තමයි 2 සහ 3 2 සහ 3 එක ළඟ අනුයාත ප්‍රථමක සංඛ්‍යා දෙකක් අනුයාත එක ළඟ තියෙන ප්‍රථමක සංඛ්‍යා දෙකක් එතකොට සර් අපේ දරුවා ලියලා තියෙන්නේ මෙන්න මේක 2 3 නැතුව 5 7 ලියලා එතකොට සර් හරි දාන්නද වැරදි දාන්නද විභාගෙදී ඕකටත් දක්නු දෙනවා මොකද පැහැදිලිව කියලා නැහැ අපිට කියලා තියෙන්නේ එක ළඟ අනුයාත ප්‍රථමක සංඛ්‍යා එතකොට ප්‍රථමක සංඛ්‍යා ලියාගෙන යනකොට මේ දෙන්න එක ළඟනේ ඒ නිසා මේවත් ගන්න පුළුවන් ඒ හින්දා ඔබේ දරුවා එක ළඟ ප්‍රථමක සංඛ්‍යා දෙකක් ලියලා තියෙනවා නම් හරිද අම්මලා දැනගන්නේ කොහොමද ප්‍රථමක සංඛ්‍යා අම්මේ තාත්තේ ප්‍රථමක සංඛ්‍යා දැනගන්නේ මොකෙන් බෙදුවන්න මොකෙන්වත් බෙදන්න බෑ දැන් 7 දෙකෙන් බෙදන්න පුළුවන් 3ෙන් මොකෙන්වත් බෙදන්න බෑ දැන් මේ හිතන්න 23 දෙකෙන් 3ෙන් 4ෙන් 5ෙන් මොකෙන්වත් බෙදෙන්නේ නැහැ අන්න එහෙම බෙදෙන්නේ නැති ඩයල් තමයි ප්‍රථමක කියන්නේ ඔකටිය බෙදෙන්නේ එකෙනුත් එම සංඛ්‍යාවෙනුත් විතරයි අම්මගෙනුයි තාත්තගෙනුයි විතරයි බෙදෙන්නේ වෙන කිසිම කෙනෙක්ගෙන් බෙදෙන්නේ නැහැ අම්මයි තාත්තයි කියන දේ විතරයි අහන්නේ අපි වගේ කට්ටිය හරි සවිධි චතුස්තලයේ ධාර සහ ශීර්ෂ ගණන ලියන්න සවිධි චතුස්තලය ඇඳගත්තන ලේසි ලේසිම ක්‍රමයේ තමයි ඔන්නෝම ත්‍රිකෝණයක් ඇඳා මේ හරියෙන් තිතක් තියලා ඔන්න සවිධි චතුස්තලේ සවිධි චතුස්තලේ අපිට කියන මෙයාගේ ධාර 1 2 3 4 5 6 ධාර 6 ශීර්ෂ කියන්නේ පුතා මුළු 1 2 3 4
शीर्ष हतर है मुहूर्त किए मुहूर्त हतर है मुहूर्त हतर है हरि एक हरि इलंगड़ किए ना दाहत्रवेनी गान याम किसी संख्यावक सियलुम संख्यावल साधकयाक वे एम संख्याव कुमाद सुपिरी बुदा याम किसी संख्यावक तियनो एक हेम संख्यावकम साधकया ओन्न बलन्न पुते अपि गमु 24 साधकया तमाई एक 13 गमु 13 साधके एक ए कियन्ने पेटियो मे ओनेम संख्यावक साधके वेन्नी कौद एक एक कियन एक ओनेम संख्यावक साधकयाक वेनु एहनम ओबे उत्तरेट एन्न ओन एक अत उसन एक आपु कट्टे ओब सबै दक्षी एक पुते अवंके मेकावना ओब सबै दक्षी एक वितराय ओनम संख्यावकम साधकयाक वेनु 15 वेनी एक 303 වැඩි කිරීම 100 300 sorry 803 803 වැඩි කිරීම 100 මගේ පුතාලා දන්නවා 100 න් ගුණ වෙනකොට අගට බිංදු දෙකක් එකතු වෙනවා ඒව ලියලා තියාගන්න 100 න් ගුණ වෙනකොට අගට බිංදු දෙකක් එකතු වෙනවා එහෙනම් උත්තරේ 80300යි ලකුණු දෙකක් දෙන්නේ ඊළඟට 16 බටහිර දිශාවට මුහුණලා සිටින ශිෂ්‍යයෙකු වම් අත පැත්තේ තිබෙන්නේ කුමක්ද එතකොට පුතේ මගේ පුතා ලැඳ ගන්න දල සටහනක් දිශා සටහනක් කියන්න බලන්න උපුල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිදිත බලා වරේ එතකොට පැටියෝ මගේ පුතාලා කල්පනා කරන්න ඔතන බටහිර දිශාවට මූණලා එහෙනම් මේ පැත්තට මූණ දාලා එතකොට ඊතලේ අඳින මේ පැත්තට ඊතලයක් අඳින මේ පැත්තට මූණ දාලා මේ පැත්තට මූණ දැම්මම වම් අත පැත්ත තියෙන්නේ මේ පැත්තේ වම මේ පැත්තේ දකුණු පැත්ත එහෙනම් පැටියෝ බස්නාහිරට මූණ දාලා ඉන්නකොට ශිෂ්‍යයෙක්ගේ වම් අත තියෙන්නේ මොන දිශාවේද දකුණු දිශාවේ පුතා අත උසන දකුණු දිශාව ආපු කාණ්ඩේ ඔබ සැබෑ දක්ෂයෙක් පැටියෝ ඊළඟට 17 වෙනි ගාන පහත දී ඇති ස්ථානවල සිරස් හා තිරස් බව ලියා දක්වන්න ටැංකියක ඇති ජලයක මතු පිට තිරස් තිරස් ජලයක මතු පිට කියන්නේ පුතේ තිරස් තිරස් මට්ටම නිවසක බිත්තිය CC සිරස් මේ උද්‍යංගසගේ බෝඩ් එක උද්‍යංගසගේ බෝඩ් එක සිරස් සිරස් තලය 8 වෙනි එක සාදයක් පස්සරු 5:30ට ආරම්භ වී පස්සරු 8:15ට නිමා විය සාදය පැවැත්වූ කාලය ආන්න බලන්න උදයන්ග සර් කියලා දීලා තියෙනවා මෙන්න මෙහෙම දෙයක් පස්වරු පටන් ගන්න කීයටද 5:30ට අවසන් කරන්නේ පස්වරු හින්දා අවුලක් නැහැ ඒ වුණාට උදයන්ග සර් කියලා දීලා තියෙනවා ගත වූ කාලයේ සෙවීමේදී අනිවාර්යෙන් සම්මත ආකාරයෙන් ලියාගත යුතුයි ඒ කියන්නේ පැටියෝ පැය 24 ක්‍රමයට මට කියන්න මේක පස්වරුනේ පස්වරු 5:30 ලියන්නේ කොහොමද ඔව් පුතේ පස්වරු නිසා පැය වලට 12ක් එකතු වෙනවා 12යි 5යි 17යි 30 මතක තියාගන්න පුතේ මෙතනත් පස්වරු නිසා 12ක් එකතු වෙනවා එතකොට 20යි 23යි 15 එහෙන් දැන් පුළුවන් පුතේ කෙලිම ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරන්න ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කර ගම ගත වූ කාලේ එනවා එතකොට සමහර දරුවෝ අහනවා සර්
අනිවාර්යෙන්ම පැය 24 ඔරලෝසු වේ. සම්මත ක්‍රමයට හදන්න ඕනද? ඔව්. අනිවාර්යෙන්ම සෑදිය යුතුයි. හරි. දැන් පුතේ අඩු කරමු. ඔන්න බලන්න චූටි. 15න් 30ක් බැහැනේව. මේ පැත්තෙන් 19 කළ එකක් අරන් එනවා. එතකොට පුතේ පැයක් මේ පැත්තට එනකොට 60ක් නේව. මිනිත්තු 60යි. 60යි 15යි 75යි. එතකොට පුතේ 60ක් ආව 15ක් තිබුණ 75යි. 75න් 30ක් ගියාම 45යි නේව. එතකොට 19න් 17ක් ගියාම උත්තරේ 2යි නේව. එහෙනම් පැටියෝ ගත වූ කාලය පැය 2යි මිනිත්තු 45යි. පැය 2යි මිනිත්තු 45යි. 19 වෙනි ගාන පැය 2යි මිනිත්තු 45යි. අත උසන්න ඒක හරි කාණ්ඩේ. සුපිරි. මරු. ඉන්දිකයයි ධෝනි මතක තියාගන්න අනිවාර්යෙන්ම සම්මතාකාරයට හදන්න ඕනේ. යන්න බෑ වෙන ක්‍රමයකින්. එතකොට සර් දැන් සමහර දෙමෝපිය අහනවා සර් දරුවා 8යි 15න් 5යි 30 අඩු කළා. ඒත් සර් උත්තරේ ඇවිල්ලානේ. හරි. ඒක වෙන්නේ අම්මේ තාත්තේ දෙන්නම පස්වරු නිසා. හදිස්සියෙන් හරි මෙයා පෙරවරු වෙලා මෙයා පස්වරු වුණොත් ඉවරම ඉවරයි. ඒ නිසා තමයි උදයන්ග සර් කියන්නේ ගත වූ කාලය සෙවීමට පෙර අනිවාර්යෙන් සම්මතාකාරයෙන් දක්ව ගන්න ඕන. ඒක නීතිය. ඒක නීතිය. හරි. ඊළඟ ගාන. ත්‍රිජු කෝණ දෙකක විශාලත්වයට සමාන කෝණය. විල්ලැද්ද පුතේ. ත්‍රිජු කෝණ දෙක. ඔන්න බලන්න. චූටි අතින් පෙන්නන්න පුළුවන්. කෝ අත හෑන්ඩ්ස් අප්. ත්‍රිජු කෝණේ. ඒ වගේ දෙකක්. ඒ වගේ දෙකක්. යාළුවෙක්ට කියන්න, ඔයාලගේ තාත්තට කියන්න. ත්‍රිජු කෝණයක් තව හදන්න කියලා. අම්මට හරි තාත්තට හරි කියන්න. හදලා ඒ දෙක මෙහෙම තියන්නකෝ. ඒ දෙක తిව්වම මොකක්ද හැදෙන්නේ? ඔව් පුතේ. මේ ඔයාගේ අත. මේ තාත්තගේ අත. ආන්න. ඔය දෙක එකට ගත්තට පස්සේ මේක මැකුවොත් මොකද්ද මේ? සරල කෝණයක්. ඔව් පුතේ. සරල කෝණයක් පැටියෝ. සරල කෝණයක්. අත උසන චන්දලතා. හරි. ඔයාලත් එක්ක මං අද තරහ වෙලා ඉන්නේ ඇයි? ගිය සතියේ පන්තිය හොඳද නරකද කියලා මට මැසේජ් එකක් දැම්මේ නැහැ. අනිවාර්යෙන්ම පුතේ උදෑංග සර් බලාපොරොත්තු වෙන දෙයක් ඒක. පුතාලගේ ලකුණු මට ඉදිරිපත් කරන්න මෙහෙම. මෙන්න මේ නම්බරේට 0.71 251 86 96 කියන නම්බරේට දරුවගේ නම ලියන්න. පේපරේ 2018 වයඹ පළාත් පළවෙනි පත්‍රය. ඊළඟට යටින් ලකුණ දාන්න 88යි. යටින් පුතේ පන්තිය පිළිබඳ විස්තරයක්. ඒ කියන්නේ ඔයාලගේ ලකුණු එන්න එන්න වැඩි වෙනවා නම් පළවෙනි දවසට වඩා මේ වෙනකොට ලකුණු වැඩි නම් අන්න එක දාන්න පුතේ. සර් සර් එතකොට තමයි ළමයාගේ ලකුණු මට්ටම දැනගන්නේ. හරිනේ. අනිවාර්යෙන්ම යටින් ලියන්න ඉතින් පන්තිය හොඳද නරකද කියලා. චූටි කමෙන්ට් එකක් දාන්න. හරිනේ. ඒක අනිවාර්යෙන් දාන්න පුතේ. ඒක හරි වටිනවා. රයිට්. මෙන්න අවසාන ගාන. හරිනේ. රයිට්. එක ත්‍රිකෝණ සංඛ්‍යාවක් මෙන්ම සමචතුරස්‍ර සංඛ්‍යාවක්ද වේ. එක කියන එක ත්‍රිකෝණ සංඛ්‍යාවකුත් වෙනවා සමචතුරස්‍ර සංඛ්‍යාවකුත් වෙනවා. 50ට අඩු ත්‍රිකෝණ සංඛ්‍යාවක් මෙන්ම සමචතුරස්‍ර සංඛ්‍යාවක්ද වෙන වෙනත් සංඛ්‍යාවක් ලියන්නලු. ආ අන්න පුතේ නියමයි. එක කියන එක පුතේ ත්‍රිකෝණ සංඛ්‍යාවකුත් වෙනවා සමචතුරස්‍ර සංඛ්‍යාවකුත් වෙනවා. අපෙන් අහන්නේ 50ට අඩු
ත්‍රිකෝණ සංඛ්‍යාවකුත් වෙන සමචතුරස් සංඛ්‍යාවකුත් වෙන එක්කෙනෙක් ඉන්න ඕලු. කවුද දන්නවද? දාන්න බලන්න. කවුද? ඔව් පුතේ. උත්තරේ 36. 36. උත්තරේ 36. උත්තරේ 36 පුතේ. උත්තරේ 36. 36 ත්‍රිකෝණ සංඛ්‍යාවකුත් වෙනවා. සමචතුරස් සංඛ්‍යාවකුත් මං ඔප්පු කරලා පෙන්නන්නද? ඔන්න බලන්න. ඔන්න ත්‍රිකෝණ සංඛ්‍යා ටික. 1 3 6 10 15 21 28 36. දැන් සමචතුරස් සංඛ්‍යා ටික. 1 වරක් 1 1යි. 2 වරක් 2 4යි. 3 වරක් 3 9යි. 4 වරක් 4 16යි. 5 වරක් 5 25යි. 6 වරක් 6 36යි. 6 වරක් 6 36යි. දැන් මගේ පුතාලට පේනවද? tan 2ේදීම 36 තියෙනවා. tan 2ේදීම 36 තියෙනවා. ඒ කියන්නේ පුතේ ත්‍රිකෝණ සංඛ්‍යාවකුත් වෙනවා. සමචතුරස් සංඛ්‍යාවකුත් වෙනවා. සමචතුරස් සංඛ්‍යාවකුත් වෙනවා. හරිනේ? හරි පුතේ. එහෙනම් දැන් ආදරණීය දෙමාපිය ලකුණු එකතු කරලා බලන්න. ලකුණු 40න් කීයද බලන්න. ලකුණු 40න් කීයද බලන්න දරුවට. රුසිරු ලකුණු 36 ඇනියමයි. පොන්සාර. රාවින්දි ලකුණු 32යි. සෙනුලා 40යි. ලිතුලි 38යි. මෙතුලි 40යි. 40න් 40යි. බිනාරා ජනාදි 38යි. නෙසඳු 34යි. නියමයි නෙසඳු. නිසිනි 36යි. නියමයි. දහමි. ඔයාලා දාන්න පුතේ. අනිවාර්යෙන් ලකුණු ටික සර්ට දාන්න. මං අනිවාර්යෙන් බලන ඔක්කොම ටික බලන්න. හරිනේ. හරි. එහෙනම් පුතේ අදට ලැබුණු වෙලාව අවසානයි. දැන් පටන් ගන්න ඕන 8 වසරේ පේපර් ක්ලාස් එක. ඔයාලගේ අයියලා අක්කලා ඉන්නවනම් සම්බන්ධ කරවන්න 8 වසරේ පේපර් ක්ලාස් එකට. 9ට පටන් ගන්න. හරි. එහෙනම් නැගිටලා ආයිබුවන් කියන මගේ රත්තරම් පැටව්. ආයිබුවන් පැටියෝ බුදු සරණයි. මේ දවස්වල පරිස්සමෙන් ඉන්න. කොහෙවත් යන්න එපා. අම්මයි තාත්තයි එළියට බහින්න හැදුවොත් ඔයාලා ඒකට විරුද්ධ වෙන්න. හරිනේ? කොහොම හරි ගෙදර තියාගන්න. බුදු සරණයි, පරිස්සමෙන් ඉන්න.